අපේ හෙළිදරතා කරලා කියන දවසකට දහයක් පහලක් ජීවිතය යදිනවා අපෙන් අපි බේරලා දෙන්න කියනවා නමුත් අපට ඒක කරන්න විදික් නෑ අප ගැස් පනාපිට පරෝගින් මියයනවා අපි හරි අමාරු මේක දරාගෙන ඉන්න කිය ද න්තර ද ජාතිපතවර කියනවන සැෑත්වය පිලු වාර්තාාවත්දන්න කියලා වාර්ාවච්ය බරදු කියෙන ප්‍රශන ිට ජාධපතරය හන තියෙනවා මංන් කලින් කිපුතියටට ජාතිකරහල ඒ කොරෝනා මරණ තිස් දෙකක් මෝචරිය තිබුණ. තින් මේ සමස්ත පද්ධතිය සක්‍රියය වැඩ කරන්න. ඒක් ැරනු එක හම වත් කරන්න ුමගන්න ක්ි නවන ව රට තු ක්ෂ හිගගේ ැම්ප්‍රමාට ඇවක යක් තින ආන්ඩුමත්වෙලා නෑ ෞ්ක මතය සමත්වෙලා නෑ. ඒ හැම කෙනනෙක්ම දෙන්නේ සර්ජිකල් මාස්ක එකක් මේ වෙනකොට කෝවි වසංගතය නිසා රෝහල්වල ධාරිතාවේ දරාගන්න බැරි මට්ටම්කට පත්වෙලා තියනවා. අත දවස ගත්තොත් අපට ඊයේ වාර්තාවුණ අපේ රටේ මරණ එකසිසු හයක්. එගේම රෝගීන්ගේ සංඛ්‍යාව හාරදහකට ආසන්නයි අද සක්‍රීය කොරන රෝගීන් දිහා බැලුවම හතලි සට දහක් විතර වගේ වෙනවා. එවගේම පහුගිය සතිය පුරාවට ගත්තාම සතියකට මරණ සිද්ධ වුණා එක්දස් දෙසීයක් විතර වගේ ප්‍රමාණය. එවගේම කොරන රෝගීන් සතියකට මොුණ ගැවුණ අපට විසි එක් දාහක් මේක සරල තත්ත්වයක් නේ විතාම අමාරු තත්යා අනිත් පැත්තෙන් රෝහල්වල රෝගීන් පිරි ඉතිරි යමින් තියෙන. ලංකාවේ කිසිම රෝහලක් නෑ ඇදක් කොයාගන්න පුළුවන් රෝහලක්. අද ප්‍රජාවේ රෝගී වෙලා රෝහලට ඇතුළත් කරන නො කියලා කිවට ඇඳක් නැති නිසා ඇතුළත් කරන්න බැරිතත්වක පත්වෙලා තියනවා. අපි දැක්කා දැනට දවස් හතරකට කලින් දෙනි සත්කාරයක එක ඇදක් හොයාගන්න බැරුව රෝගීන් මේ යන.යිඩච්චගේ ලෙඩෙක්කුට ඇඳදක් ොයාගන්න බැරුවෝ අයිසු වැඩ ඇඳදක්ම්බුණනි කකිල් නොච්චේ කිල්නොච්චි අරගයනකොට මැදදි රෝගියම් මියගිය. මේක තමයි තත්ත්ේ අනිත් පැත්තෙන් අද හෙදකාර මණඩලේ සෞඛ්‍ය කාර්මණලයකන අපිට අමාරුයි මේ වැඩ කරන්න අආමාරුයි මේ කරන්න බැහැ රෝගීන් ජීවිත යදින අපෙන් නමුත් අපට ජීවිත දෙන්න බෑ. වෙනදනම් රෝගියක් අම්මට අමාරුවෙනකොට මීයන්න ආසන්න වෙනකොට සතියක් දෙකක් බලහත්කාරයෙන් විවිධ උපක්‍රම යොදා ගැ වෛද්‍ය විද්‍යානුකූලව ඒ ලෙඩාගේ ජීවිතය පවත්වා ගැනීම කරඳා ගැනීම හැකිියාවක් සෞඛක කාරමල්ලි තිබුණ නමු දැන් එක නැතිවලා තියන්න. අපේ හෙදිලිධරනතා කරලා කිය නවා දවසකට දහනයක් පහලවක් ජීවිතය යදිනු අපෙන් අපි බේරලා දෙන්න කියනවා නමුත් අපට ඒක කරන්න විදියක් නෑ අපිේ ගැස් පනාපිට රෝගීන් මියයනෝ අපි හරි අමාරු මේක දරාගෙන ඉන්න කියන. කෑගල්ල දැනිසත්කාරයකගේ රෝගීෙන් නිටියේ තුන් දෙනයි. එතුන්දෙනම එක දවසක රාත්‍රියයේදී මිය ගියා. මිය ගියන ඇනකොට දැනිසත්කාරයකගේ වැඩකර කිෂට හෙදිලි ධාරයක් ඇට මේක දරාගන්න බෑ ඇය අන්තිමට රෝගී වුණනා ඇය මාන්සික රෝගී වෙලා ඇයට සිද්මමනා මානසික රෝගී තත්වයට ප්‍රතිකාරගන්න තිම එක තම ත්වේ තින හරි ගමාරුතත්වක තිෙන්නේ හැ නිලදාාරට සෞ්ඛකකාරමන්ලට නිවසට යන්න බෑ. අද පැවිසි අතරක් වැඩ කරලා ගෙදර යන්න නස් එයා දරුවන්ට එක්ක හැසිර විදිියක්නෑ සස්වාම්පරුසිත්තය කතා කරන්න බෑ වෙනම කාමරයකෙන් සිද්වෙලා තියෙන. මොකද දරුවත්ත එක ැසරනොත්ස්යා පුරුෂය ලඟට ියොත් ඒයට තමන්ගේ ඇගේ තියන වෛරස් එක යයි කියන බියක් තියෙන. ඒයටත් බයක් තියවා? තමගේ අම්මුනත් තමගේ බිරිඳවා තමන්ගේ නැගඩිය වනත් ඒකොත් එකක පෙරවිදිට හැසිරෙන් තිම එක තමයි තත්වේ මේ එකකාරි මාරුතත්ය මේ අරුත් ඇයි තේරු ොගඩ කියන එකකයි පට තින ප්‍රශ්න ආ්ඩුව තැන් අපිටයේ වාර්තාාව වනා ශ්‍රී ලංකා ජාතිකරෝහලින් මෝචරයේ මිනි තිස් දෙගක් තිබුණ. කොරෝනා මිනිී තිස් දෙගක් තිබුණ. එතන මිනි දහතුනා එකදවස අස්කර අනිත වස්කරගන්න බැරවුණ තිස් දෙගක්තිබුණ. අද තව එකතුබයි අදහස් නොරොත් දරාගන්න බෙරි තත්වයට පත්වෙන මෝචරියත් අපේ සහතර කාරයමණ්ලෙ එක් කෙනෙක් අපරේදා කොරෝණ වසංගතය හැදනා පොසිටි වුනා ඒවගේ මිදක්වත්ේම රිද්ජාරය අලමාරුහලේ දවසකට පනහක් විතර වගේ රෝගෙබෝවෙනවා දරුවන්ට අම්මලටසාකාරමණ්ලේට ඉති මහනුවර ජාතිකරහල ගත්තොත් ලංකා දෙවනි ජාතිකරහල හෙදිල්ල ධරින් දෙසිජ කිිතර කරන හිල තියෙනවා කොල්ම ජාතිකර හ ගත්තතු හෙදිල්ධරයෙන් තුන්සීක වඩා කොරෝණාවලට ගොදුරු වෙලා තියන ලංකා පුරාගත්තම් හෙදිනිල ධරින් දහක් විතර කරෝනාවලට ගොදුර වෙලා යෙන සෞඛ්‍ය කාර මන්ලෙ පන් දාහක් විත රාදවෙනකොට කොරෝණ හැදිලා තියෙන. එවෙනකොට ඒ වගේම අද වෙනකොට මරණ හයක් හතක් වාර්තා වන. වෛද්‍යවරු දෙන්නේ ගලිගමුව එ මෝච්කායල වෛද්‍යවරයක් රාගමරෝ හලේ වෛද්‍යවරෙක් වෛදර දෙන්නේ. කනිෂ්චකාරි මන්ලේ දෙන්නෙක් පේරාධනය සහ වතු පිටිවල්.ඒගේ හෙදිලධාරින් තුන් දෙනෙක් එකකනෙක් දස් සොවිසා කාන්තාරෝ හලේ අනිත් එක්කන මාමනැල් රෝහල අද දේ මිය ගා හැල් ධානයක් ඇද ආදාපාන මීගම ගම්පහදිිශ්‍රකේ රඳවාන රෝහලි. ඉතින් එයා මියගිය සිලංකා ජාතිකරහලේ දැන්සත්කාරයක දී. තින් අද සෞඛ්‍යකාරමන්ලේ මරණ හතක් වාර්තා වෙලා තියෙන. ති මේ තත්ත්වේ පාලනය කරනෙ ආණ්ඩුයි වගේමක් සෞඛ්‍යමාතයන් සැවගේීමක් පුටු මාර වුණනා කෙළ විරක් මේ තත්වේ පාලන වෙන්න අද අමාරුයි ලෙඩ්ඩු මහපාරවලන මියයනො ලෙඩු නිවෙස්වල මියයන මගේ අම තාතර කොරන හැදුනට අම්ම තාතා හිලා රෝහලක දාන්න බෑ ඇදක් නෑ ල්ලන්ගේ හිල්ල වතුරටිකක් දෙන්න විදක්න වතුර පොදක් දෙන්න බැරුව මොකද කරන්න කියල හිතලා තමගේ අම්ම තාත්තා ආසායිධ පුද්ගලයා අමාරුවෙන් නිවස්වර තියාගන්න යම් පුළුවන් දෙයක් කරන තත්වයට පත්වෙලා තියවා. ඒම කරන්න එපාගෙන අපි කියන්නේ අමාරුවන්ෙන් රෝහල්ට අරගෙන් නමුත් නිවස්වර තියාගන ප්‍රතිකාරනකට මියයෑම් තමයි වැඩිපුර සිදධවෙන් ඒකයි මේ මරණ මේ තත්වේ ආ්ඩු තේරුම් කර ගතයුතුයි ඒ අපි ආණ්ඩුවට. ොෝ පොලටිකල් ලොක්් වන් වී ීඩ සයින්ටපක් ලොක්්ඩවන් කියලා කියන්න එක ආණ්ඩුවට තේරෙන්න්න ඕන එක ලෝකය කියන එකක් ලෝක සෞඛ්‍ය සවිධාන කියන එකක් අපි කියනෙ එකක් ලංකා විද්වත්තු කියන එකක් අදේශපාල යොත් කියන මානායක කහමුුරුත් කියල දන ති මේ එක කරන්න නැතිතු වෙෙනවිකල්ප ඔහ පඇතම ආණ්ඩුවේ සංඛ්‍යාලයකන බොරු අපි දිගට කි්වා මේක. ියල් ේට්ඩ මයි මේ සලසුම් කරන්න වෙන්නේ. එන්නේ වැරදි සංඛයාලයකන නැත්තං සලසුම් කරන්න බෑ. සැලසුම වැරදි තරයි කළමනා කරය කරන්න බෑ ලෝක ඕනෑමටටක් කෝවි කළමනා කරණය කරනට අදරයදත් අදරෑගන්න හෙ උදේ ත් ෙට උද ගන්න ඒ රට සම්ප්‍රේශණය කරන මනිස්සුව එක දැනගන්න. පොහෙද කොරන වැඩ. කොහෙ අඩු මොන විදිේ අපි පාල් පාය පරිසංග න්නවන් මොන විදිර යි පවිච්වෙන් වන් ඒ අත්වය දැනකෙන තම මිනිසුම් මේ කළපනා කරණය කරගන්න. සෞඛ්‍ය ශේශ්‍ර මේ කලළමනා කරණය කරන්න. දේප පාලක්ම කරමනා කරය කරන්නේ. නමුත් අපේ රටේ දිකරම සිද්ධ වනේ බොරුව එන්නත් කරන බොරු කර ලක සෞකඛමධන මාර්ගෝපදේසවට පිටිංගෙන් අත් ගැවවා අද වෙනකොට මියන රෝගීන්ගෙන් සියට හැත්තවක් වැඩිහිට රෝගින් ඇයි වැඩිහිට අයට එන්නත්ටි දීලා ඉවරරේ නෑ. අස හැටට වටා වැඩියඇතමයි සියදාාහක් ලෝක සෞක සමදධනක න්නත් දෙන්න කියලා පලමනි පේවර සිට විස්ක් න්න දන්නෙ ේ හ ක් ද. ට තුන ප්‍රන්් යි ර්ගස් ලද ලංකාමක කඩරා ලංකාව තියේයට අයට දුන්න විධා අයට දුන්න දේශපාල උමුණාකම් මතු දුන්න දැ මියන සංකයන්සිට හැත්තාතක් වැඩි රෝග. එතකොට ඔට්ටමා වඩිවල මිහිදන කරපු. මරණ පන්දාහෙන් වක්ෂීන් දෙකම ගහලතියන්නේ විසි තුනකට කියෙල තමයි සෞඛ්‍යන්ස වාර්තාකර තු්‍ර හිතාගන්න පුලුවන් එන්නත් කරන අපි සාර්ථකයි සාර්ථකයි සාර්ථක කියෙලකිවට එන්නත් කරන විශාල පළුදු තියනවා වැරදිච තැන්තියෙන. ඒනිසා තම මර්ණ ඩිවෙන්නේ මරණ වැඩිුර වාර්තාවෙන්. තියත් පැත්ත අපි දන්න සංඛයාලයකන වැරදි නැග නිර පලාාතේ සෞඛකේ අධ්‍යක්ෂවර විලකිවවා අපේ කෝවිට රෝගින්න් වාර්තාාවන හාර්සය රණනක් කෙක දවස. සෞඛ්‍ය මාත්‍යයන්සේ වාර්තාව තිබුණ එකසේගානයි. තිම එක බොරුවා ඉලන ගම්පහදිස්ශ්‍රික්ක සලලා සන්දධි කර නැවීමේ සම්බර්ධකම ැසවීමේ කිවවා නියෝජ පල සෞඛකසේ අධ්‍යක්ෂවරයා අපිට සතියක් තුළ වාර්තාාවන කෝවි රෝගන් ොස් දස් පන්සිේ පන පාක්. ම වාාව ක්ක ත තුදටසියගාන. ඇත අන්තිමට අටද නමසීකර ෙඩු හංගලතිබුණ. එකක හැංගිලාද හංගලද දිකටමය කරනද ගන්න ක පීට හරිට කියන්න බැහ නමුත් හැන් ගෙනවා. ති මේ සෞඛ්‍ය මාත්‍යන්ය කරනවද ජනතිපති කාරය සාදක බලකාය කරනවද ඒක ප්‍රකාශකය හමු දා පපතිවරය ඕහකරන පශ්නයක් යන ද ම්මල් ට මන්තිවර කිය මේ හමුදාව කීපදෙ ක ේස පපද තු කරන වැඩක්කල්. හෙමන. අඩුේ පරීක්ෂණයක් කරන්නු කවුද මේ හිතාමතා දත්ත බොරු කරන්නේ කෙන කාරණෙ හොයල්ලා ඒයටට අවශ්‍ය ක්‍රියාමාර් ගන්නුන්. පොහමුණ දත්ත වැරදි නිවැරදි දත්ත මත නෙමෙයි නං මේ කළමමා කරන සිද්ධ වෙන සැලසුම් සකස් කරන්නේ මේක ආසාර්ථකයි. ඒ අසාර්ථක භාවය තමයි අද පේන එකනි සතමයි මහ පරිමිනිසුමැරෙන් ඔ ඇතරමමාද කොරෝනා කර මුලටම හිරවෙලා තියෙන් ටඩින් තුරයන තත්කතියෙන. ඒයග නිසා මේක තව කල්දාන්න බෑ. දැ ඔස්ට්‍රලියාව කැන්බරා ලොක්්ඩවන් කර එක රෝගියයි ඔස්ෙලිය ෙල්බර් ලොක් ඩවන්් කර රෝගින් විසිතුනයි. චීනේ වහන්ුවට අට ප්‍රදේශ ලොක් ඩවන්්ර රෝග විහැයි. චීනේ කොවිට පරේක්ෂණ මලියන හක් කරන තින්ඳදුවක් ගත්ත. මොකද එක ලඩෙක්ත් එකකු විතුර කරන එක අආසාධික තිර කරන්න ඉතුර කොත් අනිත්යටට බෝකරබව දන්න. සේර්ම හොයාගෙන වෙන් කරන වෙන් කරලාය ඇගගේනිත්තයට බෝකරන එක නතරන්න. අපේ රටේ ්ලොග ඩවන් කරන ලෙඩ්ඩු හොයන්න දැන් නිව නවසී ලන්තේ අගේ මැතිවර එක ලෙඩා යහුුණනේ ලොක් ඩවන්් කර දවස්තුනකට එයා ඒ ලෙඩා කොහේද එයාගේ මුූලාස්ස වුණවාද කවුරු දෙ මේක ගෙනාව කාටද නිකා සැකහිතන්න පුල සේරම හොයාගෙන ඉවත් කරන. අපේ රට ලෙඩ්ඩු හාරදාහයි මේකත් වැරදි මරණ දේීක ටාසන ප්‍රමාණය ලෙඩ්ඩු හයන්න ලෙඩ්ඩුට මේ ආ්ඩ බය ෙඩ්ු හගත් ඒයට ප්‍රතිකාරය කොහමතිිල පස්සනය කොති න එක ාරගන්න ඒ ක්ක ේ දට පරිීක්ෂණ ලක්ෂයක් කරන කියලාලිගේ න එකවයි බාරගන්නවා. ඒවගේ සතය දහ ලොක් වන් කරන කියලා න එක ති ාරගන්න. CR පරික්ෂණ ලක්ෂ දහක්රන ේච්චය ත හක්කක් බ. ඊල්ඟට මේක ද න ක් ලක් ක් විත ො හකිලා ආන්ඩ ංක ලක ට විස්සයි ේ විසවට ඩ හැකි. ලක්ෂ තුන රෝග ාවවත් මේ එක සිට හැත්තවත් හෝම් කරන්ටයින් පුලුවන් අය එකකොට රෝග ලක්ෂනෑ. තු එල න්න තු ය ාෙ බෝ න ිද ේ පහක් සාමාන රෝග ක්ෂ ති අපේ සං යා න . පහ ාපි න අත්‍රමති මධ්‍යස්ථාන ප්‍රති කාරන්න හමුදාවට පෞදගි ය ද ක්ෂයක් අදල එලි හනේ යට ප්‍රති කාරනග. එල ඩු පන්සි යක්ක් පුල න්ස හස ලාග. ද බිංගිරිය මදධ්‍යස් න හ ස යක් ඩිය. ඒ අරදනයි බලග තෙම පුලුවන් මැරෙන් නෑ කවරුත්. ඊළන්ට මත තුරන ට පහ අමාර ලෙඩ්ඩ. අමාරු ෙඩු සේට පහ අපි ෝහල්ල ලෑ ද දහ හක් ව කර ත ව න රෝග නිවත්රලා ඒට ප්‍රතිකාර ල රෝහල මට ප්‍රතිකාරන්න දේශපාලක් ව ොන මට ප්‍රතිකාරන්න සාමාජික ලෑස්ේ සක කාර ම ල ලෑස්ේ වදව රයා ට නිස් කරම ල දක්වාම ඒයක වැඩ කරන්න නක ුට ි කිය ොරුව ලොක් දවන් කරන්නා. ාතියාමතර ලොක්්ඩවන් කිවර කියලා ලොක් ඩවුන් වෙන්නේ ෑ මිනිස්ුෙල්ල ඉදී නමුත් කොරණා බෝවෙනවා තමන්ගේ පවුලට ආසා ළඟායට පොලට කියාම් පාමසිට කියා බෝ වෙන. මේක අනතර කළ යුතු ෙඩ්ඩු ඉවත් කළ යුතුයි වෙන් කළ යුතුයි වෙන් කරලම වැඩි හරිට කොරොත් මේ ලොගක් ඩ් එක සාර්ථක වෙන. එක නිසා අපපි විද්‍යානුකුල රට වැස්මකට යන්න කියලා කියන්නේ. මාසයක් එපා මහස්තුනක් එ පයික බොරවා රට ආර්ථික විනාස වෙන් දවස් දහයක් කරන්න ප්‍රතිඵල බලන්න දවස්තුනක විරාමයක් දෙන්න. නැවත සතියක් කරන්න මේකෙන් අපට සියට ආසූකින් ගොඩඉන්න පුලුවන්. එදාට ලංකාව සෞඛ්‍ය කාර්මණලෙට ජනතාවට හස්මා රං හුස්මක් කරගෙන නැවත ජීවෙන ඇතනම නිවසට ගිහිල්ල ප්‍රතිකාර කරණ ක්‍රමය ආරම්භකරය ලොක මාධ්‍ය සන්දර්සිනයක් දා පයිද අනුද ාද මත ප ද ත්‍රේජ පවි්‍ය වන් ආරච හත්ම නිධර ්ඩාමක්ක මාද ැනලක පි ස්. ගෙතන ගිහිල ප්‍රතිකාරන්න පිසක් න අෛදුරු හාරසියයක් ලෑස්ටිටින්නො මේ වැඩිරන්නගල්. ඒ කියලා මාසයි සතියක් ගත වුණ එදා එනම් අද වෙන නිවසට කිසි මෝය කියන වෛද්‍යවරක් ගනෑ. කවරුවත් ගිය නෑ. අද වෙනකට අපි දන්නවා නිවෙස්වල රෝගය හැදුුණ පස් දෙනකුට PCR පරීක්ෂණ පවත් කරන්න. PCR කරන්න බෑ රෝවලකට දාගන්න බෑ ඇදන්නෑ මධ්‍යස්ථානාව ඇැදන්න මේ එකක ඇත්ත ඉන්න නිවස්තුලට ගහිල ප්‍රතිකාරනෙක් සිද්ධවෙන්නේ එක බොරවා. බය කරන්න ඕනේ පියක යෝජනා කර සෞඛ්‍යකාරමලේ සල ෘරතු මතක සාචා කරලා ඒගේ සේවේ ස්‍රේච්චා අරග වැඩි කරන කියලා. ඒම කරානං මේ ලංකාව හෙද සේවා ඊලාන්ට පියචේ මහතුර පවුල් සෞක්‍යේ සේවා කනිෂ කාරමලේ වයිදරු හැම කෙනෙක්ම ලෑස් වෙලා හිටියේ වැඩ කරන්න නමුත්ඒ එක හරියට කරේ නෑ. දැන් බස්නනායයටරබලාද සුූදානන් කළලා දයනවා දුරකථන පනිවිට හරා තොරතුරු වරගෙන් ඒයට උපදෙස්තන වැඩසටහනක්. මේ හරිට කරන දිෙන කාර ිලව ප්‍රශ්යක් තියෙන අප මේේක හොල බලන තාම හරිද වැරදිගෙන එක කියන්න කල් මදි හැබ හරිට කර කියලා වටන් ගත්තායට කියෙන. පොහොම වුණත් මෙරට ජනතාව විතාම මාරුවන්නේ. මේවා වලින් මේ රටේ අද තියෙන ප්‍රශ්නයට මේ ආසාධනයට මේ වසංගතයට නිවැරදි උත්තරයක් නෑ. ඒට එක්ක මේක නිවැරදි උත්තර වෙන්නේ. සන්ටික් ලොක් ඩව් එකක් විද්‍යානකුළ රට වැසීමක් කරලා. ඒකද ලෙඩ්ඩුසා රෝගීන් වෙන් කරලා. ප්‍රතිකාරල වෙන් කරල අනිත් ඇයට බෝකරණය එක නතර කරලා නැවතරට ස්තර ආර්ග ජපවර කියවන සැෑත්වය බිළිඳන වාර්තාවත් දෙන්න කියලා වාර්තාාවච්ව බොරුදු කියන ප්‍රශ්න අ අපිටත් ජනාවිතදරය න්ති ජනාධීපතිවරය කලින්ගව ම මිලි එකසයකක් වාර්තාාවවෙච්ච දවසේ, එකෙකක් ැරම කල වාර්ාව දසක බොරුවක් කියේ. ක් කියලහ න් තර ද්‍යාසේ ප්‍රධාන අයින්කර හැයිව අවන්ක නිල ධදර. ඔහක වගගේන කියලා අපි අදත් තිස්වාස කරන්නේ නෑ දැන්ගතරමේ දහස් ගණනින් සංක්‍ය බොරු කරන්න බොරුයි කියලා කියනයට තන පිතර මොකක්ද ගන තිීද අප පේ නැහම තින්දුවක් ගත්ත බව. ඇත් සංකයාාලයක නීලනවා කියන්නේ මෙත වාර්තාය වාර්තාවෙච්ච දේවල් බොරු කියලා හිතනයක තමයි. කාගම ඇත්තක කියලා ඉල්න්න දැ ගම්පාදස්ටක ලෙඩ් අදමස ගන සතියකට නැගනර හංගන වන. ම මේ ඇතුරතුර වාර්තාාව න්නේ, හමුණත් නාාතිපතිවරගේ වගගේීම වෙන්නේ මේරටේ සෞඛ ේත්‍රයෙන් නිවැරදි දත්තාාරගෙන. එ නිවරේ දත්ත මත කළමනා කරණය කරක සෞඛක ේත්‍ර මුල්තැ දීලා. සෞඛ්‍ය ේක්ෂ ුන්ට මුල්තැ දීල මේ කලමනා කරනය සඳ වැඩි ිල කක්රය එක.ඒ හදන වැඩ පිළිවෙලට දේශපාලන සහජෝකය දීමයි ආණ්ඩු වගීම. එමනතු ආ්ඩු මේ අතර කරන්න බෑ. හමුදාව මේ අතරං කරන්න බෑ. ඒකොන දින වෙන වැඩ මේ වැඩේ කරන්න ඕනේ සෞඛ්‍ය ශේෂත්‍රේ. ඒයට භාරදවොත් මෙ වැඩේ හරියට කරයි ඔ ඇතනම අපි දන්නවා ලංකාවේ ප්‍රධාන රෝහල තියෙන මෝචරිවල මළ මනිගොඩ ගැහිල තියෙන. මංකලින් කිව්ූවිදියටත් ජාතිකරොහල යේ කොරෝනා මරණ තිස් දෙකක් මෝචරිය තිබුණ. සැකසහිත මරණ නමයක් තිබුණ. එතනින් දහතුනයි අයින්කරෙන් ගිහිලා තිබුණ මරණ ගොටගහන ගොඩ ගහැකොට ඒයගේ ඥාතීන් අම්මල තාත්වල දවල පුතාල අයි අලා කර නගි ඇවිල්ල මෝත්‍රීලන් ෑගහන අපේ මරණ දෙන්න. සමහලා මරණ වරදල අරගෙන ගිහි පවස්ථා තිබා. තුර ඒයට පෙරදර රාතවය මරණ හම්බුූ නෑ පෙේදරාතයත් මරණ හම්බුන සිට පනහක. ඇති එවෙෙනනි තත්වයකදී මෝචරිවල වැඩකරන සෞඛ්‍ය සේතේ රෝහල වැඩ කරන සධවේදන වෙනට මානසික කඩක් වැඩනවා. තින් මේ සමස්ත පද්ධතිය සක්‍රිය වැඩ කරන්නවන්. මරුණොත් ඒක වාහම ඉවත් කරන්න ආදාහ ගරත්්‍යය කතාරලා පැ විතර වැඩ කර ලලා විවරන්න මෝතිරව ගො ගහනුත් මලම ෝ හල ටල ොට ගහුත් තුට ඩර න්න ෑ ෝතරල ඩ කර න්න බෑ ඒක සනන්න දන ව හෙද කාරමල්ල සෞකකාරල්ලේ මානසක වැටනවා ති මේ වලක්න සෞක මත්ත ඩවාගීම මේවා තමයි කළමනා කරන කරන්න වෙන දේ වල්න්නෙමී තිඒ කරනය කාආ්ඩිවාගීමක් නමුත් අපට පේන අදන ට එක හනිට සිද්දවාදක ඇතනම අද ඒ බරපතලම තත්වයතමයි මේ රෝගය නිසා පෙනහළු වාසාදන වෙන. නිවමෝණියාව හැදනවා. එතකොට ඒ අයට හස ගන්න ක්ෂ න රට තු ක්ෂ හිගගේයක් යම් ප්‍රමාට ඇතිව කිය බයක් තියෙනවා. එක ඉදයාාවම ක්ෂ නම්ක් ලදබුණ. හිළඟට විද අවක්ෂ වල යම මඩ පාු රෝහල් පද පද්ති තුළ තියෙන මහර ැන්වො හැම තැන නම යම් ප්‍රමාණයක රවුෂන් ස උපකාරන ඒව දවල් තියන නමුත් අද වෙනකොට ලෝක සවක්ක සවිධාන කියය. 5 මාස්ක එකක් තමයි ආරක්ෂතම උපකරණය ෝගෙන් වලකින්නගේ. නමුත් අද ලංකාව තිස් සටදාහක්ොන හැදලෙන දාරී එක්කෙනෙකුටවත්95 මාස්කක් දෙන්න ආණ්ඩු සමත්වෙලා නෑ. මේ රටේ බිසි පන්දාහකටාසන්න වන්න වෛද්‍යවරුන්ගෙන් එක වෛද්‍යවරෙකුටත් N95 මාස්කක් දෙන්න ආණ්ඩුවු සමත් වෙලා නෑ සෞඛ්‍ය මාතය සමත් වෙලා නෑ ඒ හැම කෙනෙක්ම දෙන්නේ සර්ජිකල් මාස්ක එකක් සර්ජිගල් මාස්ක එක අනතුරක් තියෙනවා95 මමාස්ක තමයි අනතුර අඩු එත සෞඛ්‍ය කාරයම්ඩල. අනතුරෙන් ආරක්ෂා කරන්න මේ ආණ්ඩුව හරිවිදියට කටයුතු කලා නෑ අනිත් බඩු දෙවා බඩු තියෙනව නැත්තනෑ නමුත් අත්ත්‍යවශ්‍ය දේවල්ල බරපතල ප්‍රශ්නයක් තියෙන තියකනිසා අපි ආණඩුවුට ගැන්නේ මේ වගෙන කල්පනා කරන්න ලෝක සෞ්‍ය සවිානත් කියෙන කාර මල්ලේ ආරක්ෂා කරන